පසුගිය සතියේ දකුණු අප්‍රිකානු මවක දරුවන් 10 දෙනෙකු එකවර බිහි කර ලෝක වාර්තාවක් තැබූ බවට විදේශ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තාව නිවැරදි නොවන බවට දැන් තහවුරු වී තිබෙනවා. පසුගිය සතියේ 7වනදා එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ 37 හැවිරිදි ගොසියම් සිතෝල් විසින් ප්‍රිටෝරියා අගනුවර පිහිටි බිකෝ ශික්ෂණ රෝහලේ සිසේරියන් සත්කමකින් ලැදරුවන් 10 දෙනෙකු ප්‍රසූත කර ඇති බවයි. නමුත් දරුවන්ගේ පියා ලෙස හඳුන්වාගත් ටෙබෝගෝ සොටෙස්ටි නමැත්ත මෙම සිද්ධියට ප්‍රසිද්ධිය ලබා දීමෙන් පසු ඔහු සොයා වැඩිදුර තොරතුරු සොයා මාධ්‍යවේදීන් විමතියට පත් කරමින් දන්වා ඇත්තේ තමා තවම දරුවන් දැක නැති බවත් මව තමන් සමග අමනාප වී දරුවන් සමග සැඟවී සිටිනා බවත්ය. නමුත් දරුවන් උපත ලද බව කියූ ප්‍රිටෝරියා අගනුවර රෝහල මෙවැනි දරුවපතක් වාර්තා වී නැති බව දන්වා තිබෙනවා. එමෙන්ම මෙම පෙදස අයත් ගෞටන් ප්‍රාන්ත පාලක නිවේදනයක් නිකුත් කරමින් සිද්ධියට දින දෙකකට පසු දන්වා ඇත්තේ ඔවුන් අගනුවර සියලුම රෝහල් වලින් මේ ආකාර ප්‍රසූතියක් සිදු වුණාද යන සොයා බැලූ නමුත් එවැන්නක් සිදු වී නැති බවයි. එබැවින් මාධ්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙසද දන්වා මේදක්වා ගිනස් වාර්තාවලස පැවති එකවර දරුවන් 9 දෙනෙකු බිහි කරනු ලැබූ මාලි රාජ්‍ය මව අභිභව දකුණු අප්‍රිකාවට කීර්තියක් අත්කර දුන්නේයයි කියමින් මෙම උපත ගැන විවිධ විස්තර ජාත්‍යන්තර මාධ්‍යවල පළ වුණා. දකුණු අප්‍රිකානු පුවත්පත්වල දරුවන්ගේ පියායයි කියාගත් පුද්ගලයා ඡායාරූප සහිතව පෙනී සිටමින් තමන් රැකියා විරහිත අයෙකු බව පවසා මුදල් ආධාර ඉල්ලීමට දුරකථන අංක පවා ප්‍රසිද්ධ කර තිබුණා. මේ අතර දරුවන්ගේ මව ලෙස ප්‍රකට වූ 37 හැවිරිදි ගොසියම් සිතෝල් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරමින් දන්වා ඇත්තේ තමන්ට දරුවන් ලැබී ඇතයි කියූ සියලුම කතා සත්‍ය බවයි. මේ සියල්ල තමාගේ පෙම්වතාගේ කෝටිපතියෙකු වීමේ උවමනාවෙන් ගොතන ලද කතා බවයි. පසුගිය මාසයේ මොරොක්කෝවේදී අවිවාහක මාලියෙන් කාන්තාවක දරුවන් රැසක් බිහි කළ බවට ආරංචි වීමෙන් පසු ඔවුන්ට ලෝකයේ දස අතින් මුදල් ආධාර හා තෑගි භෝග ලැබුණු හැටි ගැන තම පෙම්වතා කතා කළ බවත් තමන්ට දෙවැනි වාසනාවක් ලබා ගන්නට ආසාව ඇති බවට ප්‍රකාශ කළ බවත්ය. තමා ගැන පළ වූ වැරදි පුවත් නිසා කිසියම් අපහසුතාවයක් ඇතිවීම සම්බන්ධයෙන් නෑ සමාව අයද සිටියා. තම පෙම්වතා වෙත මුදල් යැවීම නවත්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. තමාගේ කුසතුල සිටින දරුවන් ගැන මැවූ පුවතක් ඔස්සේ අලෙවිකරණයේ යෙදමින් පෙම්වතා සිදු කරන ප්‍රකාශ ගැන කම්පාවනවත් ඇයි කියා ඇත. ඔහුගෙන් බේරීමට තමා දැන් සැඟව සිටින බවත් මෙම වැරදි ආරංචි නිසා තමාට සමාජ ඉදිරියේ පෙනී සිටීමට අපහසුතාවයක් හටගෙන ඇතැයිද ඇයි කියා සිටියා. පෙර විවාහයකින් නියුන් දියණියන් සිටින ගොසියම් පැවසුවේ තමන්මද රවටත් දරුවන් ලැබෙන්නට සිටින මවක් ලෙස රඟපානයට පෙම්වතා ඉගැන් වූ බවත් පුවත්පත් සමුග සාකච්ඡාවලට පවා මාධ්‍යවේදීන් ගෙන්වාගත් බවත්ය. කෙසේ වෙතත් මෙම රංගනය මෙතරම් බරපතල එකක් වනු ඇතැයි තමාට අවබෝධ වූයේ පසුව බවයි. ඇය මේ වන විට පෙම්වතා අතර සිය දෙමව්පියන් වෙත ගොස් සිටින අතර සත්‍ය තත්ත්වය පහදමින් අද දින දකුණු අප්‍රිකානු මාධ්‍ය සේම පවුලේ ප්‍රකාශයක්ද ප්‍රසිද්ධ කර තිබෙනවා. දකුණු අප්‍රිකානු ප්‍රධාන මාධ්‍ය පවා මෙම ව්‍යාජ පුවත පෙර වාර්තා කළ අතර රැකියා විරහිත පුද්ගලයෙකුගේ විහිළු සහගත උවමනාවකට වැරදි පුවතක් ලොවට යවා රට අපකීර්තියට පත් කළ බවට විවේචන ද එල්ලවෙමින් පවතිනවා. නමුත් ඇගේ ලදරුවන් 10 දෙනාගේ ප්‍රකාශය පුවත්පත්වල පළ වුණත් ගිනස් ලෝක වාර්තා සංවිධානය මගින් තහවුරු කර තිබුණේ නැහැ. වර්තමානයේ වැඩිම දරුවපති සිදු කර ගිනස් වාර්තාව උසුලන්නේ මාලි රාජ්‍යයේ හලීමා සිසේයි. දරුවන් 9ක් එකවර බිහි කරමින්